අද ඔයාලම එකතු වෙන්නේ මයි මැත් හරහා ගෙනෙන මැතමැටික්ස් විශේෂාංගයත් එක්ක. හොඳයි. අද අපි කතා කරන්න යන්නේ පුතේ සමගාමී සමීකරණ සම්බන්ධ ගැටලුවක් පිළිබඳව 2018 ප්‍රශ්න පත්‍රය. මේ තියෙන්නේ ගාන 2018 ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ගාන විදිහට, ඒ කියන්නේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ගාන විදිහට දූල පුතාලට හම්බෙච්ච ගාන. අපි බලමු ගාන මොකද්ද කියලා. දෙනෝ ක්‍රිකට් තරගයකදී ජයගත් කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර ගණන 38කි. එසේ 4 සහ 6 පහර වලින් පමණක් ලබාගත් ලකුණු ගණන 176කි. එතකොට දුවේ පුතේ සමගාමී සමීකරණ කිව්ව ගමන් අපේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? අපි නොදන්න පද දෙකක් තියෙනවා. සමීකරණ දෙකක් මූලිකවම හදාගන්න වෙනවා. මොකද නොදන්න පද දෙකක් තියෙනවා නම් එයාලගේ උත්තර එක සමීකරණයකින් අපිට ලබා ගන්න බෑ. ඒක නිසා අපිට අනිවාර්යෙන් සමීකරණ දෙකකට යන්න වෙනවා දුවේ පුතේ. එතකොට අපි මොකද කරන්නේ? මෙයාගේ පළවෙනි ප්‍රශ්නෙට අපි බලමු මොකද්ද මෙයා මේ කියන්නේ කියලා. 4 පහර ගණන x ද 6 පහර ගණන y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරෙන් සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්න. එතකොට දුවේ පුතේ අර උඩ කිව්ව සම්බන්ධ දෙක මොකද්ද? සම්බන්ධ දෙක 4 පහර සහ 6 පහර ගණන 38කි. එමෙන්ම 6 පහර වලින් පමණක් ලබාගත් ලකුණු ගණන 176කි. එතකොට සම්බන්ධ දෙකක් එතන තියෙනවා. එතකොට 4 පහර ගණනයි x කියලා ගන්නලු, 6 පහර ගණන y කියලා ගන්නලු. එහෙනම් දුවේ පුතේ මට මෙහෙම සම්බන්ධයක් ලියන්න පුළුවන් නේද? 4 පහර ගණන x නම් 6 පහර ගණන y නම් පාමේ මේ පාරවල් ඔක්කොගෙම එකතුව 38යි නම් මම ලියනවා පළවෙනි සමීකරණය විදිහට x ධන y සමානයි 38යි කියලා. x කියන්නේ 4 පාර ගන්න, y කියන්නේ 6 පාර ගන්න. ඊට පස්සේ පුතේ තව සම්බන්ධයක් ගන්න පුළුවන්. 6 පාරවල් වලින් පමණක් ලබාගත් 4 පාර සහ 6 පාරවල් වලින් පමණක් ලබාගත් ලකුණු ගණන 176ක්. ඒ කියන්නේ 4 පහරවල් x ප්‍රමාණයක්, 6 පහරවල් y ප්‍රමාණයක්. ප්‍රමාණය y හෝ x වෙන්න පුළුවන්. හැබැයි කොහොමද පුතේ ඒක අකයක් විදියට අපි සලකන්නේ? 4 පහරවල් x කියන්නේ 4 ඒවා x ප්‍රමාණයක්. 6 පහරවල් y ගණනක් කියන්නේ 6 ඒවා y ප්‍රමාණයක්. එතකොට ප්‍රමාණය අපි තමයි අපි දන්නේ නැත්තේ VG පද වෙන්නේ ප්‍රමාණයක්. එතකොට පුතේ ඒක 176 කියලා දීලා තිනව ගානේ. ඒක මම දාගත්තා දෙවනි සමීකරණයේ විදිහට. එතකොට පුතේ පුතාලට පේනවා දැන් නොදන්න පද දෙකක් තියෙනවා. VG පද දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ වලින් විසඳන්න අපිට සමීකරණ දෙකකුත් තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක විසඳලා x හා y හොයන්නේ කියලා. දෙවනි ප්‍රශ්නේ අපිට කියනවා සමගාමී සමීකරණ යුගලයේ විසඳීමේ 4 පහර ගණන x සහ 6 පහර ගණන y වෙන වෙනම සොයන්න කියලා. එතකොට මම ලියා ගන්නවා සමීකරණ එක මේක, දෙවැනි එක මේක. හරි. සමීකරණ දෙක දැක්කම දුවේ පුතේ පද දෙකක් තියෙන කොට අපිට දෙකෙනෙක්ව අයින් කරන්න වෙනවා. එක්කෝ x අයින් කරන්න ඕනේ, එක්කෝ y අයින් කරන්න ඕනේ. මම මුලින්ම කියලා දෙන්නම් x ව අයින් කරලා මේක ලේසියෙන් කොහොමද ගොඩනගා ගන්න කියලා. එතකොට අපි කරන්න ඕනේ අයින් කරන්න යන පදේ සංගුණක සමාන කරන්න ඕනේ. කියන්නේ දුවේ පුතේ මම x ව අයින් කරන්න යනවා නම් දෙවැනි සමීකරණේ x කියන එකේ සංගුණකය 4, එහෙනම් පළවෙනි සමීකරණේ x ගේ සංගුණකය 4 කරගන්න ඕනේ. එහෙනම් මම මොකද්ද එතෙන්දි කරන්නේ? පළවෙනි මෙතඩ් එක නැත්තම් පළවෙනි ආකාරයේ විදියට මම පළවෙනි සමීකරණය 4ෙන් ගුණ කරනවා. එතකොට මොකද දුවේ පුතේ වෙන්නේ? x තියෙන පැත්ත, y තියෙන පැත්ත, ඊට පස්සේ සමාන ලකුණෙන් දකුණු පැත්තත් ගුණ වෙනවා 4. ගුණ වුණාම 4x 4y සමාන 152. මේකට පුතේ තුන්වෙනි සමීකරණය කියලා දාගන්නවා. මොකද සංගුණක සමාන උනේ මේ දැන් අලුතෙන් හදාගත්ත සමීකරණේ දෙවැනි සමීකරණේ. එහෙනම් මම මෙතනින් එහාට සුළු කරන්න ගන්නවන්නේ 3 සහ 2 කියන සමීකරණ දෙක. එහෙනම් මම ඇයි මෙතන 2 3 කියලා ලිව්වේ? දෙවැනි සමීකරණයෙන් ඇයි අපි
තුන්වෙනි සමීකරණය අඩු කරන්න. මොකක් දන්නවද ඒකට හේතුව? ඒක ඕනනම් අනිත් පැත්ත කරන්නත් පුළුවන්. හැබැයි දුවේ පුතේ ඔතන 4x වලින් 4x අඩු වුණාම බිඳුවයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ධන 6y ඍණ 4y වෙනව නේද? දෙකෙන් තුන අඩු කරන්නේ. එතකොට අනිත් පැත්තට අඩු කරොත් ඔයාලට ඍණ ලකුණක් එනවා. මේ ඍණ ලකුණක් එන එක නවත්තන්න තමයි මම වැඩි එක්කෙනාට ධන වෙන විදිහ. ඒ කියන්නේ 6y ධන වෙන්නේ එයාගෙන් අනිත් එක්කෙනා අඩු කරොත්නේ. ඒ නිසා තමයි මම දෙකෙන් තුන අඩු කරේ. ඒක අනිත් පැත්තට කරලා ප්‍රශ්නයක් නෑ. අන්තිමට ඍණ ලකුණකින් බෙදුවාම හරි. එතකොට දකුණු පැත්තේ අපිට වෙනවා 176න් 152ක් අඩුයි. එතකොට දුවේ පුතේ 4x + 4x කැපිලා යනවා. ධන 6y ඍණ 4y ධන 2y සමානයි 24යි. දැන් මොකද කරන්න ඕනේ? දෙපැත්තම දෙකෙන් බෙදන්න ඕනේ. බෙදුවාම y සමානයි 12යි කියලා එනවා. දැන් පුතේ මේ මුලින්ම අපි y-ට ගත්ත උත්තරේනේ. දැන් බලමු දෙවෙනි ක්‍රමෙන් කොහොමද අපි ගානට පිවිසෙන්නේ කියලා. ඔන්න මම කියලා දෙනවා method 2. එතන දෙවෙනි ආකාරය දෙවෙනි ක්‍රම. ඒකෙදි පුතේ අපි අයින් කරන්න බලාපොරොත්තු වෙනවා y පදේ. අපි y පදේ අයින් කරන්න කෙනෙක්ට ඕන නම් මොකද්ද කරන්න ඕනේ දැන්? y ගේ සංගුණක සමාන කර ගන්න ඕනේ. එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කරන්න ඕනේ 6. 6න් වැඩි කරාම ඔහම එනවා 6x + 6y = 228යි. ඒක දා ගන්න ඕනේ එතකොට 3 කියලා. දැන් මේ අවස්ථා දෙකම එකපාර කරන්න අවශ්‍ය නැහැ. මම අවස්ථා දෙකකටම කියලා දෙන්නේ එකම උත්තර ගන්න විදිය. එතකොට මම එතෙන්දී 2 3 අරන් අඩු කරනවා. එතෙන්දී බලන්න ධන 6y ධන 6y කැපිලා යන නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි x ගත්තොත් 6x ඉන්නේ 3 සමීකරණේ. 4x ඉන්නේ දෙවෙනි සමීකරණේ. එහෙනම් 3න් 2 අඩු කරා නම් ධන උත්තරයක් තමයි අපිට ඉතුරු වෙන්නේ. එතකොට ධන 2x කියලා දුවලා පුතාට ලැබෙනවා සමානයි 52. දෙපැත්තම දෙකෙන් බෙදෙනවා x සමානයි 26 කියලා එනවා. එතකොට පුතේ මම පළවෙනි මෙතඩ් එක අනුව අයින් කරේ x පදේ. එතකොට යාට y2 උත්තරයක් ආවා. දෙවෙනි මෙතඩ් එක අනුව මම කරේ y වයින් කළා x ට උත්තරයක් ගත්ත එක. දැන් අපි මෙතෙන්දී පළවෙනි මෙතඩ් එක කන්ටිනියු කරනවා. ඒ කියන්නේ පළවෙනි ආකාරයේම අපි කරන් ගියොත් කොහොමද උත්තර ලැබෙන්නේ කියලා අපි බලමු. දැන් y = 12 කියලා අපි මෙතඩ් 1 එකේ කලින් පිටුවේදී අපි කතා කරානේ. y = 12 එකෙහි ආදේශයෙන් මේ තියෙන පොතේ පළවෙනි සමීකරණය. x + y = 38. එහෙනම් මම ඔයාලට ආදේශ කරනවා y වෙනුවට 12. එතකොට මට ලේසියෙන් පුතේ x ට උත්තරයක් ගන්න පුළුවන් x = 26 කියලා. අපි බලමු. එතකොට x = 26යි. 26 වෙන විට y = 12. ඕක තමයි දුවේ පුතේ පළවෙනි ආකාරය. නැත්නම් method 1 අනුව අපිට ගන්න පුළුවන් උත්තරය. method 2 එක continue වුණොත් method 2 එකේ අපි ඉස්සලම හෙව්වේ x ටනේ උත්තරේ. x = 26යි කියලා ආවා අපිට. එතකොට x = 26 කියන එකේ එකෙහි ආදේශයෙන් මට හොයන්න පුළුවන් y ව. එහෙනම් පුතේ y = කීයක් එනවද? y = 12යි කියලා ලැබෙනවා. බලන්න දුවේ පුතේ method 1 එකේ 2 එකේ දෙකෙන්ම අපිට ලැබුණා නේද එකම උත්තර? එක සමාන උත්තර. ඒ කියන්නේ අපේ ක්‍රම දෙකම නිවැරදි කියන එක. අපි දැන් යනවා 3 වෙනි රෝම ඉලක්කම් ප්‍රශ්නෙට. අපි 3 වෙනි කොටසට. පරාජය වූ කණ්ඩායම ගැසූ 6 පාර ගණන එනම් එය 2 වතාවක් 2 ඍණ 5 වරහන් එකතු කිරීම 3a කුඩයි හෝ සමානයි 54 අසමානතාව තෘප්ත කරයි. එම කණ්ඩායමට ගත හැකි වූ උපරිම 6 පාර ගණන සොයන. එහෙනම් දුවේ පුතේ අපි ඉස්සෙල්ලාම ලියාගමු දීලා තියෙන සම්බන්ධය ඔන්න ඕක. 2 වතාවක් 2a ඍණ 5 ධන 3a කුඩයි හෝ සමානයි 54. කියන පුතේ 54ට සමානයි හෝ කුඩයි. දැන් මොකද්ද අපි කරන්නේ? මේක සුළු කරන්න. මේක අසමානතාවය නැත්නම් අසමීකරණයක්. අසමීකරණයක් සුළු කරන්නෙත් තීන පියවර අනුගමනය කරන්නේ සාමාන්‍ය සමීකරණයක් විසඳන ආකාරයෙන්ම තමයි. අපි දුවේ පුතේ මුලින්ම අර වරහණ ඉවත් කරගන්න. එළියේ තියෙන දෙක වරහණ ඇතුලෙන් වැඩි කරන්න. එතකොට දෙවරක් දෙක 4යි 4a ධන 2 ඍණ 5න් ගුණ වෙනවා ඍණ 10යි. ධන 4a ඍණ 10 ධන 3a කුඩයි හෝ සමානයි 54.
දැන් පුතාලට පේනවා 4i සහ ධන 3i මොකද වෙන්නේ? ලකුණ සමාන දෙන්නේ නිසා එකතු වෙනවා. එකතු වුනහම ධන 7i a ඍණ 10 සමානයි හෝ කුඩයි 54. ඊට පස්සේ 7i a අපි වම් පැත්තේ තනි කරගන්නවා. මොකද යාටුනේ උත්තරයක් ගන්න ඕනේ. යාව උත්තර කරගන්න ඕනනේ. ඍණ 10 යවන්න දකුණු පැත්තට. දැන් මොකද වෙන්නේ? 7i a කුඩයි හෝ සමානයි 64. එනං දෙපැත්තම අපි 7ෙන් බෙදනවා. එතකොට a කියන එකේනා a කුඩයි හෝ සමානයි 9යි 7ෙන් 1 කියලා මිශ්‍ර භාගයක් විදියට තියන්න පුළුවන්. නැත්නම් 9.14 කියලා පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් බවට පත් කරලත් ලියන්න පුළුවන්. විපතේ ඔය ආකාර දෙකටම ලිව්වත් අපි බැලුවොත් පේනව නේද 7ෙන් 1 කියන්නේ භාගයක්. හැබැයි 9 කියන්නේ ගන්න පුළුවන් උපරිම පූර්ණ සංඛ්‍යාව නේද? මොකද 9න් පස්සේ ඔක්කොම දශම ඉලක්කම් හෝ භාග. හැබැයි 9 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. 6 පහරවල් ගණන වෙන්න පුළුවන් ද දුවේ පුතේ මේ? දශම ගාන, 6 පහරවල් ගානක්, භාග ගානක් වෙන්න පුළුවන්ද නැහැනේ. 6 ඒවා භාගයක් ගන්න බෑනේ. එක 6 පහරක් ගන්න. එහෙනම් ගන්න පුළුවන් උපරිම 6 පහරවල් ගාන 9 කියලා දූල පුතාලට තේරෙනවා. ඒතොර මම වෙනම මෙතෙන්දී ආයි පොයින්ට්ස් 3කින් පැහැදිලි කරනවා. අපට ගන්න පුළුවන් උපරිමගේ 9 කියන එක. ඒ කියන්නේ දුවේ පුතේ මෙතනදී අපිටම උපරිම 6 පාරවල් ගානක් නියෝජනය වෙනවා. ඒ කියන එක්කෙනා 9 හෝ 9ට වඩා අඩුයි දුවේ පුතේ. කියන්නේ ඒ කියන්නේ ගහපු 6 පාරවල් නම් එම 6 පාර ගණන 9 හෝ ඊට අඩුයි. එහෙනම් උපරිම 6 පාර 9ක් තමයි එයාලා ගහලා තියෙන්නේ. දෙවි පුතේ, එහෙනම් අදත් මං හිතනවා ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගන්න ඇති. ඔයාලා වෙන්දට ඉගෙන ගන්න ක්‍රමයට වඩා වෙනස් විදියකට ගාණක් හදන්න ඉගෙන ගත්ත නිසා. දෙවි පුතේ, ඔයාලට ප්‍රශ්න තියෙනවා නම්, ඔයාලට තේරෙන්නේ නැති දැන් අපහසු තැන් තියෙනවා නම් මට කතා කරන්න, මගේ page එකට message එකක් දාන්න, මාව follow කරන්න. ඔයාලටත් දිගටම මේ වගේ videos වලින්, post වලින් මම ඔයාලට දැනුම ලබා දෙනවා. එහෙනම් දෙවි පුතේ, එතකන් ගිහිල්ලා එන්නම්.